අයිබෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට අද මම හදන්නේ තල උරුලන් නළුවා කොහොමද හදාගන්නේ කියලා කියලා දෙන්න ස්වයන් රැකියාවක් විදියට ඔයගලන්ට මේකට කරගෙන යන්න හිතනවා නම් මේකේ මේ මං දාලා තියෙන රෙසිපි අඩු වැඩි කරලා ඔයගලන්ට හදාගන්න පුළුවන් ඔයගලන්ට try කරලා බලන්න gedare ඉඳිද්දි කන්න හොඳ රසක ඇවිල්ලක් මම මේකට භාවිතා කරන්නේ සීනි ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන්නේ මොකද ගොඩාක් රස කැවිලි වලට ප්‍රධාන හේතුව අපේ රටේ ඉල්ලුමක් නැති වෙන්න සීනි වැඩි කම මම මේකට දාලා තියෙන්නේ සීනි ප්‍රමාණය ඕගොල්ලන් මේ වීඩියෝ එක බලද්දී තේරෙයි ඕගොල්ලන්ට මේ විදිහට try කරලා බලන්න ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනයක් ඕගොල්ලන් වෙනද බලට දුන්නොත් ගොඩාක් හොඳ ඉල්ලුමක් තියෙවි යම් වීඩියෝ එකට මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න ළඟම තියෙන bell icon එකත් click කරලා මම දාන හැම වීඩියෝ එකක්ම මාගේ ෆෝන් එකට upload කරගන්න නැත්නම් අමතක කරන්න එපා ඔගලන්ට මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ comment box එකේ දාන්න තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න ළඟම තියෙන bell icon එකත් click කරලා මම දාන හැම වීඩියෝ එකක්ම මාගේ ෆෝන් එකට upload කරගන්න නැත්නම් අමතක කරන්න එපා මම මෙතන අරගෙන තියෙනවා රුලන් ග්‍රෑම් 250ක් මුලින්ම අපි රුල අපේ රුලන් ටික කබලේ බැද ගන්න ඕනේ. දෙලි ලිප තියා ගන්න. මේ විදිහට හැඳි ගාගෙන හොඳට රුලන් ටික බැද ගන්න ඕනේ. හැන්දට තේරෙනවා රුලන් ටික වැදෙද්දි මේ විදිහට හැන්දි නොගාන විදියට රුලන් ටික කළු වෙන්න පුළුවන් ඒක නිසා හොඳට මේ විදියට අඩු ගින්දරේ තියාගෙන රුලන් ටික මේ විදියට බැදීගෙන එද්දී අපි තව තල මේසෙහිඳි දෙක මේ රුලන් එකට ගම දාගමු. ඒකත් මේ විදියටම කබලේ කලවම්බිවි සප් වෙන්න දෙන්න ටිකක්. මේ විදිහට විනාඩි 5ක් 6ක් විතර යද්දී රුලන් ටික හොඳට බැදෙනවා. දැන් මම හැන්දට දැනෙනවා සැහැල්ලු ගතියක්. අර අපි හාල් පිටි බදිද්දී හැන්දට තේරෙනේ වගේ රුලන් වල පැහැයක් චුට්ටක් දුඹුරු පහට හැරිගෙන එන්නේ. ගොඩාක් කර කරන්නත් එපා. මේ පේනවා දැන් ඔයාලට රුලන් වල පැහැයත් වෙනසක් වෙලා තියෙනවා දැන් අපි ලිප් ඔෆ් කරගමු මේ භාජනේ නිවෙනකම්ම ටිකක් මොකද මේ අඩි අල්ලන්න පුළුවන් ටිකක් රුලන් ටික එහෙට මෙහෙට කරගෙන තියන්න දැන් අපේ තල රුලන් ටික හොඳට නිවිලා තියෙන්නේ අපි දැන් සීනි ටික උණු කරගන්න යමු ලිපේ තියලා අඩු ගින්දරේ ලිප තියා ගන්න වචනයට සීනි කෝප්පු තුන් කාලක් එකතු කර ගන්න ඕනේ මේ හැම තැනටම විහිදෙන්න දාන සීනි ටික
මේ රත් වෙච්ච සීනි පැණියකට සීනි සිරප් එකට දාගමු වතුර කෝප්ප කාලක් දැන් අපේ සීනි පැණියක හරි ඒකට අපි එනසල් ටිකක් දා ගන්නවා එනසල් ඇට දෙක තුනක් කුඩු කරලා ඒ ටික දා ගන්නවා මේ කලවම් කර ගන්න මම මේකට ගන්නෙ ඩෙසිකේටඩ් කොකොනට් ඕගොල්ලන් ගෙදර හද පොල් ගාපු පොල් ගන්නවා නම් ටිකක් අබලි බෙදලා ගන්න ඕනේ මම මේ කේක් බඩු වල ගන්න කඩ බඩු තියෙන කඩවල ගන්න තියෙනවා ඩෙසිකේටඩ් කොකොනට් ඒව තමයි කප් කාලක් ගන්නවා මේකට भाग्यात्म दागम डेसिकेटेड कोकोनट कप भाग्यागत कलंकर मेट अभी दागत रूलान तल मिश्रण दागा नोने टिकट दागने मसरूम दिन अदे कलवांकर अभी चीनी पनी गलवेला मेरे कलवांकर तब चुट रस दिए विनम मेवेला चुट कुदागा මේකට බටර් මේස හැන්දකුත් දා ගන්නවා මේක දැන් අපිට දැනුණත් බලන්න පුළුවන් නමුත් අපිට අවශ්‍ය කලයක තව ටිකක් මට මේකට තව ටිකක් පාට වැඩියෙන් ඕනේ ඒක නිසා තමයි මම මේ විදිහට මෙතේ තියාගෙන ටිකක් මෙහෙට මෙහෙට කර කර ඉන්නේ එක තැනම තියෙන්න දෙන්න එපා ඔයගලන්ට ඕන නම් මේක දැන් ගල් වේගෙන යනවා වගේ දැම්මොත් වතුර මේස හැන්දක් විතර එකතු කරන්න එකතු කර කර මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය පාට වෙනකන් මේක ඔයගලන්ට රන් වන් පාට මේ විදිහට උනත් ගන්න පුළුවන් මම මාස ටිකක් දුඹුරු පාටට හුරු තද දුඹුරු පාටට හුරුවට ගන්න තලයටත් තියෙනකත් රසයි මට මේ විදිහට මං ආසයි මේ විදිහට ඔයගලන්ට කලවම් කර කර අපිට අවශ්‍ය පාට එනකන් තියා ගන්න පුළුවන් මම වතුර මේකෙන් දැක් පිටු කර ගන්නවා अवश्य पाट एन का मम्मी तीयागन वतर टिकट कर देना लक्सेंट पाट वील तीन बल दी लिप ऑफ कर विला अति रसने
මේ ස්පැචුලා එකකින් හරි පැතිරි හැන්දකින් හරි තුනී කර ගන්න. අපේ රුලන් එක නිමෙන්න කලින් පැතිලි මේ විදිහට හැන්දකින් බටර් තවර ගන්න හැන්දේ කෑලි කපා ගමු. දැන් අපි මේ විදිහට භාජනයකට දාගන්නවා. කරගත් කෑලි ටික දැන් බෙන් කර ගන්න පුළුවන්. මේ බලන්න තේලින්නෙත් නැතුව තාම රසනේ තිබිලත් අපිට ඉක්මනට මේක වෙන් කර ගන්න පුළුවන්. තියන්න එපා කෑලි වෙන් කරන්න, නැත්නම් හයි වේවි. අපි ව්‍යාපාරයක් විදියට මේක කරගෙන යනවා නම් උගලන්ට සීනි වෙනුවට හකුරු භාවිතා කරන්න පුළුවන්. ගොඩක් රස කැවිලි වර්ගවල ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ අපේ දේශයේ වේ පැණි රස වැඩි. ඒ කියන්නේ දාන අමුද්‍රව්‍යයට වඩා ප්‍රධාන අමුද්‍රව්‍යයට වඩා පැණි රස තමයි ඉක්මන් වෙන්නේ. ඒ දැන් ගාලික් වලින් මොන හරි හැදුවත්, අපි දැන් රුලන් වලින් හැදුවත්, තල වලින් හැදුවත් අපිට ඒ තල රස රුලන් රසට කලින් දැනෙන්නේ සීනි රස දිවට දැනෙන්නේ. එතකොට කන්න අපිරිය වෙනවා. ඒක නිසා අපි දැන් මේකට උගලන් දැක්ක මම සීනි යොදාගත්තේ කප් තුන් කාලයි. ගොඩාක් අඩුවෙන් දාගත්තේ. දැන් මේකේ වුණාට පැණි රස අඩු කමක් නැහැ. කන්න පුළුවන් තරමට පැණි රස තියෙනවා. හරිම ටේස්ටි. මොකද පොලුත් ඉඳලා හිටලා හැපෙනවා, තලත් ඉඳලා හිටලා හැපෙනවා. හරිම රසයි. හදලා බලන්න මේ විදියට. මම එහෙනම් ගිහින් එන්න පරිස්සමින් ඉන්න.